අයිබුවන් සුබ දවසක්. හරිදේ හරියටම කියන සියත උදෑසන පුවත් ප්‍රකාශය සමගින් ඔබ හමුවන මම චතුර සූර්ය වණ්ඩාර. ප්‍රථමයෙන් අවධානය පුවත් සිරස්තල වෙතට. කොළඹ ජාතික රෝහලේ සැක සහිත මරණයක්. ඔක්සිජන් වෙනුවට කාබන් ඩයොක්සයිඩ් වැඩිපුර ශරීරගත වෙලා. රවි කුමුදේෂ් කියයි. විශාල ප්‍රමාණයක් කාබන් ඩයොක්සයිඩ් වායුව ඇතුල් වීම තමයි මේ මරණයට හේතු වෙලා තියෙන්නේ. ඉමුනෝග්ලොබියුලින් නැතුළු ඖෂධ වංචා සියල්ලට කෙහෙලිය වෙනුවෙන් අතයිසු 113 ම වග කිව යුතුයි. විපක්ෂ නායක සජිත් කියයි. පාර්ලිමේන්තුවේ අත උස්සපු 113 ම වග කියන්නට ඕන. කොළඹ ජාතික රෝහලේ සිදු කළ පියුරු ශල්‍ය කර්මයකින් අනතුරුව 62 වෘදි කාන්තාවක සැක්කටයුතු ලෙස මියාමේ සිද්ධියක් සම්බන්ධයෙන් අද තොරතුරු වාර්තා වුණා. වෛද්‍ය චවල් සංජීව පෙන්වා දෙන්නේ මේ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදු කළ යුතු බවයි. කාබන් ඩයොක්සයිඩ් වැඩි වශයෙන් ශරීරගත වීම නිසා මෙම මරණය සිදු ඇති බවයි සෞඛ්‍ය වෘත්තිවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවි කුමුදේෂ් පවසන්නේ. අදවලට වාර්තා වෙන කොළඹ ජාතික රෝහලේ 6 වාට්ට ඇතුළත් වෙච්ච 62 වෘදි කාන්තාවක් පියරු ආශ්‍රිත ශල්‍ය කර්මයකට භාජනය වීමේදී ජාතික රෝහලේ බී කියන ශල්‍යාගාරයේදී මිය ගිය බවත් ඇගේ මරණට ආසන්නතම හේතුව විදියට රෙස්පිරේටරි හයිපොක්සියා නැත්නම් ශල්‍ය කර්ම අතරතුරේදී ඇගේ ශරීරගත ඔක්සිජන් මට්ටම අඩුවීම හේතුව බවට. ඒතර මේ විදිහට ශරීරගත ඔක්සිජන් මට්ටම අඩුවීම සිද්ධ වුණේ ශල්‍යකර්ම අතරතුරේදී නිර්වින්දන කාර්යය ගැටලුවක් නිසාද ඇගේ ශරීරය තුළ හටගත් වෙනත් සංකූලතාවයක් හෝ කලින් තිබිච්ච කායික රෝගී රෝගී ආබාධ තත්ත්වයක් නිසාද කියන එක ගැන දැන් අනිවාර්යම විමර්ශනයක් සිද්ධ වෙන්න ඕන. ප්‍රශ්නයක් වුණාම මෙවැනි මරණයක් වුණාම ඒකට හේතුව රෝහල් පද්ධතියේ ගැටලුවක්ද එම රෝහල්ට අනන්‍ය වෙච්ච ගැටලුවක්ද ඖෂධවල ගැටලුවක්ද වෛද්‍ය පරීක්ෂණවල ගැටලුවක්ද ඒ සියල්ල නැත්නම් මානව සම්පත් කළමනාකරණයෝ මානවීය සාධක අපි කියනවා human factor ගැටලුවක්ද කියන එක ගැන අනිවාර්යම අවධානය යොමු කරන්න ඕන. ඇයිගේ ශල්‍ය කර්මය අපිට දැනගන්නට ලැබිලා තියෙන විදිහට සාර්ථකව කරලා තියෙනවා. ශල්‍ය කර්මෙන් අනතුරු ඇයව සාමාන්‍ය තත්ත්වයට පත් කර ගැනීම සඳහා ඔක්සිජන් ලබා දීමේ අවශ්‍යතාවයක් තියෙනවා. ඒ ඔක්සිජන් ලබා දීමේදී මේ ගැටලු සහගත තත්ත්වයට ඇය මුහුණ දීලා තියෙනවා. ඔක්සිජන් ලබා දීමේදී විශාල ප්‍රමාණයක් කාබන් ඩයොක්සයිඩ් වායුව ඇතුල් වීම තමයි මේ මරණයට හේතු වෙලා තියෙන්නේ. තවම මේක විමර්ශන මට්ටමේ තියෙනවා. කොහොමද ඔක්සිජන් වෙනුවට ඇයට කාබන් ඩයොක්සයිඩ් වායුව ඇතුල් නේ කියලා කොහොම නමුත් ඔක්සිජන් මදිවීම නිසා රෝගියා මිය ගියා කියලා තමයි වාර්තා කරලා තියෙන්නේ රෝගියාගේ මරණයට හේතුව විදිහට එහෙම තමයි අපිට වාර්තා වෙන්නේ. ඉතින් මේක සාමාන්‍ය සිදුවීමක් වීමට ඉඩකඩ මදි කියන එක තමයි අපේ අපේක්ෂාව. ඒ නිසා මේ සම්බන්ධයෙන් ඉක්මනින් විමර්ශනයක් කරන්න කියලා අපි සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඉල්ලලා තියෙනවා. විශේෂයෙන් සෞඛ්‍ය ලේකම්වරයාට අපි කියනවා වැරද්දක් සිදු වුණාය කියන එක සෞඛ්‍ය සේවාව විසින් බාරගත්තොත් විතරයි ඒක නිවැරදි කිරීම සඳහා සෞඛ්‍ය සේවාව පාලනය කරන අය පෙළඹෙන්නේ. එය යට ගැසීම සඳහා උත්සාහ කරන්න එපා කියන කාරණාව අපි සෞඛ්‍ය මාධ්‍යංශෙන් ඉල්ලනවා. ඉමින ගොබෙලින් ඇතුළු ඖෂධ වංචා සියල්ලටම කෙහෙලිය වෙනුවෙන් පාර්ලිමේන්තුවේදී අතේසු 113 දෙනාම වග්කිය යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. කලාවැව පැවති වැඩසටහනකට එක් වෙමිනුයි ඔහු මේ බව ප්‍රකාශ කළේ. පහුගිය කාලේ සෞඛ්‍ය අමාත්‍යංශයේ සිදුණු අඩුපාඩුකම් හොරකම් දූෂණ වංචා පිළිබඳව දැන් විමර්ශනයක් යනවා. විපක්ෂයේ අනිකුත් කණ්ඩායමුත් එකතු කරගෙන අපි විශ්වාස භංග යෝජනාවක් ගෙන ඒ විශ්වාස භංගය අත්සන්තවන්නට සමහරු බැහැයි කිව්වා. විශ්වාස භංග යෝජනාව ගෙනාවේ එදා සෞඛ්‍ය අමාත්‍යංශයේ සිදුණු හොරකම් දූෂණ වංචා බාල බෙහෙත් මගඩි බාල බෙහෙත් නිසා අහිමිමුණු ජීවිත බොහෝ දෙනෙකුට ඇස්පෙනීම නැති වුණා. මේවට විරුද්ධව විරුද්ධ පක්ෂය ගෙනාවේ සමගි ජන බලවේගය ගෙනාවේ විශ්වාස භංග යෝජනා. හැබැයි සෞඛ්‍ය ඇමතිවරයාට පක්ෂව එදා 113ක් ඔහු ආරක්ෂා කරා. සමගි ජන බලවේගයේ ප්‍රමුඛ විපක්ෂයේ 73 ඔහුට විරුද්ධව විශ්වාස භංග යෝජනාවට පක්ෂව අපි ඡන්දෙ දුන්නු. සෞඛ්‍ය ශාස්ත්‍රයේ human immunoglobulin ප්‍රශ්නය ඇතුළු මේ දූෂණ වංචා සියල්ලකටම එවකට ඇමතිවරයා පමණක් නොව කෙහෙලිය රමුක්කල්ල පමණක් නොව ඔහුව රැකගන්නට පාර්ලිමේන්තුවේ අත උස්සපු 113ම වග කියන්නට ඕන.
වැඩබලන පොලිස්පති ලෙස දේශපන්දු තෙන්නකෝන් පත් කිරීමට ජනාධිපතිවරයා දුන් නිර්දේශ සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව දුන් අනුමැතිය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා. පෙත්සම ඉදිරිපත් කළ ඇත්තේ කොළඹ අග්‍රඅතුගුරු කාඩිනල් මැල්කම් රජිත් හිමිපාණනුයි. බස්නාහිර පළාත බහර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් වැඩබලන පොලිස්පතිවරයා වශයෙන් පත් කිරීම සඳහා ජනාධිපතිවරයා කරනු ලැබූ නිර්දේශ සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් ඊට ලබා දී තිබෙන අනුමැතිය බල රකිත කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයේ හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා. කොළඹ අගරදුගුරු කාඩිනල් මැල්කම් රංජිත් හිමිපාණන් විසිනුයි මෙම පෙත්සම ඉදිරිපත් කර ඇත්තේ. එහි වගුත්තරකරුවන් ලෙස කතානායකවරයා ඇතුළු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සාමාජිකින් වැඩපළ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සහ නීතිපතිවරයා නම් කර තිබෙනවා. පෙත්සම්කාර කාඩිනල් හිමිපාණන් කියා සිටින්නේ පොලිස් ආඥා පනතේ 20 වන වගන්ති යටතේ පොලිස්පතිවරයාට පොලිස් දෙපාර්තමේන්තුවේ පරිපාලනයට අදාළව අති සුවිශේෂ වූ බලතල රාශියක් පැවරී ඇති බවයි. මෑතකදී පුරප්පාඩු වූ පොලිස්පති දුරය සඳහා වැඩපළ පොලිස්පතිවරයා වශයෙන් දේශබන්දු තෙන්නකෝන් පත් කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය ලබා දී තිබෙන බව නොවැම්බර් මාස 25 වනදා මාධ්‍ය වාර්තා කර තිබූ බවත් පෙත් සම්කාර්ය කාඩිනල් හිමියන් පෙන්වා දුන්නා. එම දුරය සඳහා වගුත්තරකාර දේශබන්දු තෙන්නකෝන් නිර්දේශ කිරීමට ජනාධිපතිවරයාගත් පියවර සහ ඊට අනුමැතිය ලබා දීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවගත් තීරණ සම්පූර්ණයෙන්ම නීතියේ ආධිපත්‍යයට මෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවයි පෙත් සම්කරු කියා සිටින්නේ. පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව සොයා බැලීම සඳහා පත් කෙරුණු ජනාධිපති පරීක්ෂණ කොමිසම විසින් දේශබන්දු තෙන්නකෝන් තෙරෙහිව බරපතල චෝදනා එල්ල කර තිබෙන බවත් කාඩිනල් හිමිපාණන් පෙන්වා දී තිබෙනවා. එම පරීක්ෂණ වාර්තාවට අනුව වගුත්තරකාර දේශබන්දු තෙන්නකෝන් පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ලවන බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් ඊට අදාළව තමන් යටතේ පැවති කතෝලික දේවස්ථානවලට නිසි ආරක්ෂාවක් සහතික කිරීමට සහ ඒ පිළිබඳව පසු විපරම් කිරීමට අසමත් වී තිබෙන බව අදාළ පරීක්ෂණ වාර්තාවේ සඳහන්ව ඇතැයි කාඩිනල් හිමිපාණන් පවසනවා. ඒ අනුව දේශබන්දු තෙන්නකෝන් තෙරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස අදාළ කොමිසම විසින් නිර්දේශ කර ඇති බවයි උන්වහන්සේ පෙන්වා දෙන්නේ. ඊට අමතරව ඉකුත් 2022 වසරේ ජනවාරි 11 වනදා බොරැල්ල සියලු සාන්තුවරුන්ගේ දේවස්ථානයේ තිබී ජීව අත්බොම්බයක් සොයා ගැනීමේ සිද්ධියට සම්බන්ධ නියම සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට දේශබන්දු තෙන්නකෝන් නායකත්වයේ දුන් පොලිස් කණ්ඩායම මේ දක්වා කටයුතු කර නැති බවත් උන්වහන්සේ සිය පෙත්සමෙන් සඳහන් කර තිබෙනවා. එසේම 2022 වසරේ මැයි මාස 9 වනදා ගාලු මෝදර ප්‍රදේශයේ අරගලකරුවන් වෙත එල්ල කෙරුණු ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන්ද දේශබන්දු තෙන්නකෝන් තෙරෙහිව චෝදනා එල්ල වී තිබූ බවයි පෙත්සමේ සඳහන් වන්නේ. ඊට අමතරව හිටපු යුද හමුදා සෙබලෙකු අත්අඩංගුවටගෙන පහර දී වද හිංසාවට ලක් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන්ද පසුගියදා දේශබන්දු තෙන්නකෝන් තෙරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ විසින් තීන්දුවක් ලබා දුන් බවත් ඒ තුලින් ඔහු මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර තිබෙන බවට තීන්දුවක් අධිකරණයේ විසින් නිකුත් කර තිබෙන බවත් කාඩිනල් හිමිපාණන් සිය පෙත්සමේ සඳහන් කර තිබෙනවා. මෙවැනි තත්ත්වයක් යටතේ දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති දුරයට පත් කරනු ලැබුවහොත් නීතිය ආධිපත්‍ය බරපතල ලෙස අභියෝගයකට ලක්ව ඒ තුලින් පුරවැසියන්ට විශාල අගතියක් සිදුවේ හැකි බවයි කාඩිනල් හිමිපාණන් පෙන්වා දෙන්නේ. ඒ අනුව දේශබන්දු තෙන්නකෝන් පොලිස්පතිවරයා වශයෙන් පත් කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් සිදු කර තිබෙන නිර්දේශ සහ ඊට අනුමැතිය ලබා දීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් ලබා දී තිබෙන අනුමැතිය බල ශුන්‍ය කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කාර කාඩිනල් හිමිපාණන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබෙනවා. ඊට අමතරව දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති දුරේ කටයුතු කිරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් උන්වහන්සේ වැඩිදුරටත් අධිකරණයෙන් අයද සිටියා. නිෂ්පාදන බිල ඉහළ යාම නිසා රසකැවිලි අලවිය සීක්‍රෙන් පහත වැටි ඇති බව වෙළින්දන් පවසනවා. මේ ඒ පිළිබඳව අප කළ සොයා බැලීමක්. සාමාන්‍යයෙන් අලුත් අවුරුද්දක් උදා වන විට කැවුම් කොකිස් ආස්මිය ඇතුළු රසකැවිලි වලට තියෙන්නේ හොඳ ඉල්ලුමක්. නමුත් සීනි පිටි සහ තෙල් ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල සීක්‍රෙන් ඉහළ ගොස් ඇති නිසා රස කැවිලිවල නිෂ්පාදන වියදමත් හොඳටම වැඩි වෙලා. මේ නිසා රස කැවිලි වෙළෙන්දන් දැඩි දුෂ්කරතාවයන්ට මුහුණ දෙනවා. ඒ නිසා මේ වසරේ රස කැවිලි අලවිය අඩු වී ඇති බවයි වෙළෙන්දන් අපට කිව්වේ. පිටියා නම් මනම් කොම ගණන් වැඩිනේ. ආල් පිටියේ මේ ඔක්කොම ගණන් වැඩි. කුලි මලි වැඩි. වාහන කුලිය වැඩි. සීනි පිටි මීට වැඩි අඩුවෙන් තිබ්බා නම් අපිට මීට වැඩි අඩුවෙන් බිස්නස් එකක් කරන්න තිබුණා. මේ පාර පොඩ පොඩ තමයි ගෙනලා තියෙන්නේ. ඇලවිුන් නැහැ පොඩක් අඩු. බලන් ඉන්නලා තියෙන්නේ. ගණන් ආලා යනවා. කැවුම් ගෙඩිය කසුවක් කරලා උදැයි.
අපි රුපියල් 15ට විසිරිසර විකුණපු කැවුම් තමයි දැන් 70ට විකුණන්නේ. ඔය තියෙන එහෙම බඩු ඇතිරලා ගෙනාපුව රිටර්න් දාලා තියෙනවා. දැන් හරි නෑ වැඩක් නෑ වෙලදක් නෑ. කැවුම් 300ක්වත් විකුණ ගන්න බෑ දැන්. ඉස්සර නම් කැවුම් 1000මාර වික්කා. ඔය බලන් ඉන්න සෙනගත් ඔය යනා මිස ගන්නෙත් නෑ අහන්නෙත් නෑ සෙනගට සල්ලි නෑ දැන්. හරි දුකක් තමයි මේ දවස්වල විඳින්න ඉස්සර වගේ නෑ. ඉස්සර මේලාට බඩු සේරම වියරයි. බලදාරින්ට බලන්න කිව්වට වැඩක් නෑනේ. ඉතින් බලදාරින් දවස දවස වැඩි කරනා මිස කොහො කොහමද මිනිස්සුන්ට ජීවත් වෙන්න විදියක් නෑනේ. කබලෙන් ඉපට වැටලා තියෙන්නේ. හඳුනනගත් දිලීරයක් නිසා අනුරාධපුර ගල්පොත්තේකම් ප්‍රදේශයේ බඩේගුරු අක්කර 500ක් පමණ විනාශ වී තිබෙනවා. මේ හේතුවෙන් බඩේගුරු වගාව ජීවනෝපාය කරගත් ගොවීන් දැඩි පීඩාවට පත්ව ඇති බවයි වාර්තා වන්නේ. අනුරාධපුර ගල්පොත්තේගම කරුක්කන් කුලම ප්‍රදේශයේ බඩේගුරු වගාව තුල හඳුනා නොගත් දිලීරයක් පැතිර යන බව වාර්තා වෙනවා. මේ වන විට අක්කර 500ක පමණ මෙම රෝගය ව්‍යාප්ත වී ඇති බවයි ගොවීන් පවසන්නේ. දින කිහිපයක් තුල සීග්‍රේන් මෙම දිලීර රෝගය පැතිර යමින් පවතිනවා. මේ සම්බන්ධයෙන් කෘෂිකර්ම නිලධාරීන් දැනුවත් කළද රෝගය පිළිබඳ නිලධාරින්ද කිසිවක් දන්නේ නැති බවයි ගොවීන් පවසන්නේ. අස්වනු නෙලීමට ආසන්නව තිබූ බඩිරුංගු වගාව සම්පූර්ණයෙන්ම විනාශ වීමෙන් ගොවීන් පත්ව ඇත්තේ දැඩි අසීරුතාවයකටයි. කෘෂිකර්ම අමාත්‍යාංශයේ මේ මහතුරු ටික ඇවිල්ලා බලලා ගියා. ඒ කට්ටියටත් හරියටම හොයාගන්න බෑ. මොකද මේක අලුතෙන් ආපු ලෙඩක්. වැට් එකත් වැඩි කරනවා. එතකොට බඩු මිල යනවා. අපේ ළමේ කුට්ටක් උගන්නව ගන්නවත් අපිට තත්වයක් නෑ මහත්තයෝ. ඒ සමගින් සියත උදෑසන පුවත් ප්‍රකාශය අවසන්. ඔබට සුබදායි දවසක්. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුවත් දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.